ஹாய் பவான், அப்ப சுபுடுது பரதி ஆரம்பக்கரோட சோதனம் வண்டே சிவில் கதிக்காவ உபதாண்டுவா மேதினவலாப சிவில் கதிக்காவ சம்பூர்ண என்பவ வெண்கடத்து வேண்டே எல்லமிட மதிவரணைய இலக்க கர கதவன மே கால சீமாவட்ட சமகாமி இவ மே ஸ்ரீலாங்கிய தேசபாலன கரலியே இவகிம சிவில் சமாஜே போஹோசேன் கதாபாட லாக்விட மாதிருக்காவன் பிலிபதவ கதாபாக கரண்ட அப்பி கியவர வெடசட்டானாத்தின் எப்பிட்ட வெடசட்டானாத் வெண்கர தெபுவே குணாத்மக பிரமிதி சாகத இவகேம சுதுசு நியம மகாஜன நியோஜிதே பார்லிமேந்தோட அப்பி தோரா பாத்கரைய வண்ணே கெசேதுக்கின காரணை பிலிபந்தவ சாகச்சா கரண்ட அதத்தப்பி ஏ பிலிபந்தவம தமாய் கதாபாக கரண்ட சூதனம் வண்ணே මොකද නාම යෝජනා ලබා දීමට පෙරත් නාම යෝජනා ලබා දීමෙන් පසුවත් ඔවුන් අපේක්ෂක পদවියේ දැනට මේ ගෙවන කාල සීමාවත් තමයි අපිට මේ පිළිබඳව කතා බහ කරනවා නම් කතා බහ කරන්නට තියෙන හොඳම කාල සීමාව අගෝස්තු 17 වෙනිදා තීරණාත්මක දිනේ උදා වෙනවා ඔබේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමේදී ඔබේ කතරේ පාවිච්චි කිරීමේදී ඔබේ නිවැරදි පුද්ගලයාටමද පාවිච්චි කරන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නටත් නිවැරදි පුද්ගලයෙකු තෝරා ගැනීම සඳහා ඔබට යම් පහසුවක් ලබා දෙන්නටත් මේ සිවිල් කතිකාවෙන් අපි බලාපොරොත්තු වෙනවා. අදත් අපි විද්වතුන් තිදෙනෙකුට ආරාධනා කළා මේ සිවිල් කතිකාව සමගින් මේ මාතෘකාව පිළිබඳව මේ තේමාව පිළිබඳව කතා බහ කරන්නට. ඔබට සුපුරුදු අපත් සමග නිරන්තරයෙන්ම එකතු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා. ඒ වගේම නීතිඥ සජීවිනි අභේකෝන් මහත්මිය සහ රෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඔබ තිදෙනා ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගන්නවා අපේ කතිකාවට. මා කැමති මේ පිළිබඳව විශාල වශයෙන් මුලින්ම කතාබහක් ඇති කරේ රෙෆරල් සංවිධානය මූලික වෙලා තවත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් එක රස කරගනිමින් දේශපාලන පක්ෂ කීපයක නායකයන් ඔබතුමන්ලා හඳුන්වා දුන්න මේ මාර්තු 12 ප්‍රකාශනයට අත්සන් තැබුවා. මම කැමති රෝණ හෙට්ටිආරච්චි මහත්මයාගෙන් දැනගන්නට මාර්තු 12 ප්‍රකාශනයේ ඔබ බලාපොරොත්තු වූ අභිලාෂය යථාර්ථයක් බවට මේ වන විට පත් වෙලා තිබෙනවාද කියන කාරණය. මම හිතන්නේ ඒකට ඔව් සහ නැහැ කියන උත්තර දෙකම දෙන්නට පුළුවන්. දැන් අපි කිසි ලෙසකවත් බලාපොරොත්තු වුණේ නැහැ මේ මාර්තු 12 ව්‍යාපාරය ආරම්භ කිරීමේදී සහ එය දේශපාලන පක්ෂ එකඟතාවය පළ කළා නායකයෝ අත්සන් කළත් මේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි අපේක්ෂා කරපු ඒ පිරිසිදු දේශපාලනය රටේ ඇති කරන්නට පුළුවන්කම ලැබෙයි කියලා. හැබැයි අපි විශ්වාස කරනවා අපිට හැකියාවක් ලැබුණා මේක පිළිබඳ රට තුළ පුළුල් කතිකාවක් සංවාදයක් ඇති කරන්නට, ඒ වගේම දේශපාලන පක්ෂ තුළ පුළුල් කතිකාවක් සංවාදයක් ඇති කරන්නට. ඒකේ ප්‍රතිඵලය මං විශ්වාස කරන්නේ අපිට තව අවුරුදු 10ක් 15ක ඉදිරියේදී තමයි නිවැරදිවම දකින්නට බලන්නට පුළුවන් වෙන්නේ. අපි මේ ව්‍යාපාරයේ ආකාරයටම ඒ ජවයෙන්ම අපි සියලු දෙනා ඒකාබද්ධව ඒකාවන්ව කටයුතු කළොත් මම හිතනවා ඒක පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන්. හැබැයි ඒක පැෆල් සංවිධානයට කරන්න පුළුවන් කමක් නැහැ. ඒක පැෆල් සංවිධානය එක ආරම්භක සමාජිකයෙක් විතරයි. ඒ සඳහා ඒ අපිත් එක්ක මුල සිට එකතු වෙච්ච කණ්ඩායම ඒ විදිහටම දිගටම ක්‍රියාත්මක වීම අවශ්‍යයි. මාධ්‍ය ආයතන, ආගමික නායකයෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, විවිධ ශේෂ්ත්‍රවල බුද්ධිමතුන්, වෘත්තීය සමිති නායකයෝ, ව්‍යාපාරික ප්‍රජාව මේක පුළුල් ව්‍යාපාරයක් බවට යම් ආකාරයකට අපි පත් කළා පහුගිය කාලවකවානුව තුළ. ඒ සඳහා අපි පැෆල් සංවිධානය හැටියට කිසියම් නායකත්වයක් දුන්නා. හැබැයි ඉන් එහාට ඒක පැෆල් සංවිධානයේ වැඩසටහනක් වෙන්නේ නැහැ. ඒක පුළුල් ජනතා ව්‍යාපාරයක් බවට තමයි පත් කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කණ්ඩායම නිරන්තරයෙන් ඉදිරි කාලය තුළ අඩුම තරමින් තව අවුරුදු 10ක් මේ වෙනුවෙන් කැපවලා අපි ක්‍රියා කළොත් මේක සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී නාම යෝජනා ලබා දීමේදී මේ නිර්ණායකවලට අත්සන් කරපු දේශපාලන නායකයෝ ඒක පිළිපදින්නේ නැහැ කියලා අපේ පසුතැවීමක් නැහැ. හැබැයි මං හිතනවා අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන් තව අවස්ථාවක් තිබෙනවා. දේශපාලන පක්ෂ අතින් වෙච්ච මගහැරීම කොහොමද අගෝස්තු 17 වෙනිදා තව අවස්ථාවක් ඡන්දදායකව හැටියට අපි පාවිච්චි කරන්න කියලා. අපි කතා බහ කරමින් සිටින්නේ මේ අපි නිවැරදිම අපේක්ෂකෙක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් කරන්නේ කෙසේද කියන කාරණේ සම්බන්ධයෙන් වියන්ගොඩ මහත්මයා දැන් ඔබතුමන්ලා මේ ජනවාරි 8 වෙනිදා ඇතිවෙච්ච මේ පරිවර්තනයේ මේ වෙනසට යහපාලනය වෙනුවෙන් පෙනී සිටපු ඉතාමත් ප්‍රබල සිවිල් ක්‍රියාකාරී කණ්ඩායමක් ඔබතුමා හිතනවාද මේ ඔබතුමන්ලා බලාපොරොත්තු වෙච්ච වෙනස ඉදිරියට ගෙන යන්නට ඔබතුමන්ලාම නියෝජනය කරපු නැත්නම් සහාය දුන්න ඇතැම් පාර්ශ්ව වලින් සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා කියලා දැනට නම් මට පේන විදිහට සෑහීමකට පත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මොකද හේතුව මේ ජනවාරි 8 වෙනිදා මේ රටේ රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව පාලන ශෛලිය පිළිබඳව විශාල වෙනසක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම කියන්න පුළුවන් 1978 අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්‍රමයේ ඇති කරගත්තට පස්සේ ඇතිවෙච්ච මුල්ම වෙනස තීරණාත්මක වෙනස තමයි ජනවාරි 8 වෙනිදා උනේ. මොකද හේතුව ඒ කාලය තුල අර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා ඊට වඩා යහපත් පාලන ක්‍රමයකට එන්න ඕනේ කියන සමාජ කතිකාවක් එක දිගට තිබුණාට ඒක සිද්ධ වුණේ නැහැ. නමුත් ජනවාරි 8 වෙනිදා ඒ සිද්ධිය ඇති වුණා. ඒක සාර්ථක කරගන්නට යම් තාක් දුරකට මේ රටේ ජනතාවට පුළුවන් වුණා. දැන් ඒ එක්කලම තමයි ඊළඟට අනිත් පැත්තත් සුද්ධ පවිත්‍ර කරගතිය යුතුව තියෙන්නේ. දැන් අපි විධායක ජනාධිපතිවරයාගේ තනතුර සෑහෙන දුරට සුද්ධ පවිත්‍ර කරගත්තා ජනවාරි 8 වෙනිදා. දැන් ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද අපේ සම්පූර්ණ පාලන ව්‍යුහය මූලික වශයෙන් ගත්තාම ඔය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගත්තාම එක පැත්තකින් ජනාධිපතිවරයාගේ නියෝජනය අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවේ නියෝජනය මේ තමයි මූලික නියෝජන තල දෙක විදිහට තියෙන්නේ ඉහළින්ම. ඒක දැන් එකක් අපි වෙනස් කරගත්තා නම් දැන් ඊළඟ එකත් වෙනස් කරගන්න ඕනේ. ඒක නිසා පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරියේදී එළඹෙන එක ඒ අතින් ගත්තාම ඓතිහාසික වශයෙන් වැදගත් ක්‍රියාවක් වෙනවා. මොකද හේතුව ඒකෙදී අර ජනවාරි 8 වෙනිදා ඇති කරගත්ත වෙනසට ගැළපෙන ඒකත් එක්කලා එකට යන ඒ සමගාමී විදිහේ වෙනසක් පාර්ලිමේන්තුව තුල ඇති කරගත්තේ නැත්නම් අපි අර ජනවාරි 8 වෙනිදා ලබාගත් සාර්ථකත්වයක් යම් කිසි විදියකින් හැල්ලු වෙන්නට බාල්දු වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඊටාම වැදගත් මේ වෙලාවේ මේ පාර්ලිමේන්තුව සුද්ධ කර ගැනීම. ඉතින් ඒක නිසා මම හිතන්නේ පෙෆරල් සංවිධානය එහෙම ඒකේ මූලිකත්වය ගත්ත අරගෙන යම් යම් නිර්ණායක උපමාන මේ සමාජයට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මේ කවදාවත් නැති විදිහට මේ වෙලාවේ මේ රටේ මිනිස්සු කතා කරන්න පටන් අරන් තියෙනවා. මේ අපි පත් කරන නියෝජිතයෝ කවුරුන් වීරද කියන එක පිළිබඳව කතා කරන්න පටන් අරන් තියෙනවා. මේක ඉස්සර මේක මේ විදිහට තිබුණේ නැහැ. විවේචන කළා. විවේචනයෙන් නැවතුණා අපි ඊට පස්සේ විසඳුම් හොයන්නට ගියේ නැහැ. නමුත් මේ වෙලාවේ දැන් ඇවිල්ලා තියෙනවා විසඳුම් හොයන්නටත් ඉදිරිපත් වෙන සමාජයම දැන් සමාජයම කතා කරනවා. මොන වගේ අයද පත් කරගත යුත්තේ කියලා. ඒක නිසා මම හිතන්නේ හොඳ ආරම්භයක් මේක. මේ හෙට්ටිආරච්චි මහත්මයා කිව්වා වගේ මේක මේ සතියකින් මාසෙකින් අවුරුද්දකින් දෙකකින් මේ සාර්ථක කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ යන ක්‍රියාවලියක් බවට ඒකපත් විය යුතුයි. එතකොට තමයි මම හිතන්නේ අපිට කවදා හරි දවසක සමහර විට ඔහු කියපු විදිහටම දශකයක් වගේ කාලයකදී බොහෝ විට අපිට පුළුවන් වෙන්න පුළුවන් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන ඒ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය ලංකාවේ ඇති කර ගන්නට. හොඳයි අපි කතා බහ කරමින් සිටින මේ මාතෘකාව නැත්තම් මේ අපි අපේ මහජන නියෝජිතයා බවට පත් කරගන්නා වූ පුද්ගලයා කිබඳු පුද්ගලයෙකු විය යුතුද කියන කාරණය පිළිබඳව අපි සමාජයේ විවිධ පැතිකඩයන් වලින් බලන්නට ඕනේ. නීතිඥතුමනි ඔබතුමිය නියෝජනය කරන්නේ එක් අතකින් නීතිය මේ සාකච්ඡාවේදී අනෙක්කතින් කාන්තා පාර්ශවය. දැන් ඔබතුමියලාගේ දැන් කාන්තා නියෝජනය පිළිබඳවත් අපි කතා කරන්නට ඕනේ. මේ හැමතිස්සෙම මේ පාර්ලිමේන්තු තුළදී කාන්තාවන් පිළිබඳව කතා බහ කරන්නට ඇතැම් වෙලාවල් වලට ප්‍රමාණවත් නියෝජනයක් පාර්ලිමේන්තුවේ වස්ථාදායකය තුළ තිබෙනවද කියන ප්‍රශ්නය නිරන්තරයෙන්ම කතා කරපු
ගැටලුවක් වඩ පත්තර තිබෙනවා. ඒ වගේම සමහරක් වෙලාවට මේ දේශපාලන වේදිකාවත් මේ දවසල අපි දකිනවා මේ පිළිබඳව කතාබහට ලක්කන මේ පෙපරල් සංවිධානය ඉදිරිපත් කරපු මේ පොදු නිර්ණායක තුළත් මේක තිබෙනවා. නාම යෝජනා ලබාදීමේදී කාන්තා සහ තරුණ නියෝජනය සඳහා ප්‍රමාණවත් අවස්ථා ලබාදීමට ක්‍රියා කළ යුතුයි කියන කාරණය. ඔබතුමි මේක දකින්න. ඔව්, දැන් ඒ කතාබහට එන්න කලින් ප්‍රසන්න මං කැමති ඔබට සහ සියත ටීවී ආයතනයට ස්තුති කරන්න. මොකද මාව මේ වැඩසටහනට කැඳවාගෙන ආපු නිසා නෙමෙයි, මොකද මේක තමයි මාධ්‍යයකින් සිද්ධ වෙන්නට ඕන අවශ්‍ය කාරණය. බොහෝ වෙලාවට අපි දකින්නේ දේශපාලන සාකච්ඡා තියෙනවා, අර හැමදාම එන මන්ත්‍රීවරු හෝ ඇමතිවරු කට්ටියක් ඇවිල්ලා දෙපැත්තේ ගහගෙන ඉන්නවා, ගහගන්නවා, ඉතින් මිනිස්සුත් මේවා බලන් ඉන්නවා. නමුත් එමගින් මිනිස්සුන්ගේ ආකල්පය වෙනස් කරන්න පුළුවන්ද, මිනිස්සුන්ට අලුත් දෙයක් දෙන්නට පුළුවන්ද මේ සාම්ප්‍රදායික දේශපාලන සාකච්ඡාවලින් කියන ප්‍රශ්නේ තිබෙනවා. මොකද මේ යුගයේදී මාධ්‍ය තමයි ජනතාවගේ සිතුම් පැතුම්, අඳින පළඳින විදිය, ක්‍රියා කරන විදිය, මේ හැම දෙයකටම බලපාන ජනමාධ්‍ය. ඉතින් ඒක හින්දා මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ ඡන්දයක් ළඟතියෙද්දී සාම්ප්‍රදායික දේශපාලන මාතෘකාවලින් ඔබට ගිහිල්ලා ජනතාවගේ ආකල්පවලට යම්කිසි බලපෑමක් කළ හැකි ආකාරයේ මෙවැනි වැඩසටහනක් ඔබ විසින් සංවිධානය කිරීම ගැන. මොකද ඒක අනිවාර්යෙන්ම අපේ වගේ රටකට ජනමාධ්‍ය විසින් කළ යුතු දෙයක්. ඔබ හපු ප්‍රශ්නයට උත්තර දෙනවා නම් ඇත්තටම මෙවරත් අපිට සතුරුදායක මට්ටමක් නැහැ කාන්තා නියෝජනය ගැන. විශේෂයෙන්ම මෙවරත් 90%ක්ම ලැබිලා තියෙන කාන්තා නියෝජනය එක්කෝ දේශපාලකයෙකුගේ හිටපු දේශපාලකයෙකුගේ දුවෙක් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් බිනදක් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට ව්‍යවස්ථාදායකයට දැන් මේ පහුගිය දවස්වල මේ ෆෙඩරල් සංවිධානය වගේ ආයතන කතා කරානේ, يعني නීතියේ ඉදිරියේ වරදකරුවෙකු හෝ සැකකරුවෙකු වෙන කෙනෙකුට දෙන්නට එපා කියලා. ඒකට පිළියමක් විදියට ඒකට රිප්ලේස් කරන්න තමයි සමහර වෙලාවට යොදාගෙන තිබ්බේ කාන්තාවන් කියන කට්ටිය. මේ අයව, ඒ කියන්නේ මේ විදියට චෝදනා ලැබපු අය වෙනුවට ඒ අයගේ බිරින්දෑවරුන්ට ලබා දීම. ඉතින් මම කියන්නේ ඒකත් ලොකු ප්‍රශ්නයක් නැහැ. අර මොනවත් නැති රටේ මොනවා හරි තියෙන එකත් හොඳයි කාන්තා නියෝජනේ වැඩි වෙන්න. නමුත් සමහර වෙලාවට අපිට ප්‍රශ්නයක් තියෙනවා ශරීරයෙන් කාන්තාවක් වූ පමණින් කාන්තාවන්ගේ අවශ්‍යතා නියෝජනය කරනවද මේ යන පිරිස? මේ නාම යෝජනා දීලා තියෙන අයට කාන්තා ප්‍රශ්න ගැන අවබෝධයක් තියෙනවද? රටේ ප්‍රශ්න ගැන අවබෝධයක් තියෙනවද? රටේ ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙනවද? ඉතින් ඒකින්ද මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ මේ කාන්තා ශරීරයක් විතරක් පාර්ලිමේන්තුවට යවුවයි කියලා කාන්තාවන්ට සාධාරණයක් ඉෂ්ට වෙනවයි කියලා. ඒක නිසා අපේ සමාජයේ මීට වඩා අපි යම්කිසි පියවරක් ඉදිරියට තබන්නට ඕනේ. හරි, කාන්තාවන්ගේ හරි අවශ්‍යතාවයන් කෙරේ සංවේදී වෙන්නේ කවුද? කාන්තාවන්ගේ විතරක් නෙමෙයි, අපේ සමාජයේ ඉන්නව ඇත්තටම අන්ඩ ප්‍රිවිලේජ් ගෲප්ස් ගොඩක් ඉන්නවා. මේ කියන්නේ විශේෂ අවශ්‍යතා සහිත වූවන්, ඒ වගේම විවිධ රෝග ආබාධ වලින් පෙරෙන උදවිය. මේ අයගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන්න, එහෙම නැත්නම් මේ අයගේ අවශ්‍යතාවයන් පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනයේදී යම්කිසි බලපෑමක් කරන්නට පුළුවන් අය කවුද කියන කාරණය ගැන අපි සමාජයක් විදියට මීට වඩා කතිකාවක් ඇති කරගන්නට ඕන. ඒ වගේම තමයි දැන් අපි හිතනවා සමහර වෙලාවට අපි දෙන්නේ බුද්ධිමත් උගත් කෙනෙකුට කියලා. සමහර විට අපි ඒ තීරණය ගන්න ඔහුගේ මේ දැන්දක්, ඔහුගේ හෝ ඇහැගේ මේ දැන්දක්වා තියෙන ක්‍රියාකලාපය මත. නමුත් අපි සමාජයක් විදිහට දිගින් දිගටම අවදියෙන් සිටියේ නැත්නම් මේ අය දූෂණයට ලක්වන්නට මේ සිස්ටම් එක, එහෙම නැත්නම් මේ පද්ධතිය යම් යම් පහසුකාරක සපයනවා. ඒක නිසා තමයි මම නම් දැකලා තියෙන අපේ රටේ බොහෝ අය යුක්තියේ දෙවඟන, එහෙම නැත්නම් යුක්තියේ වීරයා විදිහට එන අය සමහර වෙලාවට ඉතාම ජනතාව අතරින් ඉතාම ප්‍රතික්ෂේප වෙලා ඉතාම මේ නරක තැනකට වැටලා තමයි යන්නේ. ඉතින් ඒක හින්දා සමහර වෙලාවට අපි මෙවර මැතිවරණයේදීත් අපිට හිතෙන්නට පුළුවන් අනේ අපි මෙවරත් රැවටුණා නේද, අපි ඡන්දේ දීලා අන්තිමට ඒගොල්ලත් එහෙම නේද කරේ කියලා. ඉතින් ඒක නිසා මම හිතන විදිහට අපි මිනිස්සුන් කෙරෙහි විශ්වාස කරනවට වඩා මම හිතන්නේ මේ වගේ ෆෙඩරල් වගේ සංවිධාන සහ තවත් සමාජ ක්‍රියාකාරිකයන් එකතු වෙලා දිගින් දිගටම මේ සමාජයේ යහපැවැත්ම සඳහා අවශ්‍ය සාධක ආරක්ෂා කරගන්නට මේක මේ මැතිවරණ ඉවර වුණාට පස්සේ මේ වගේ වැඩසටහන් නවත්තන්නේ නැතුව දිගටම මේ වගේ ක්‍රියාකාරකම් අපි සංවිධානය කරගත යුතුයි පුරවැසියන් විදියට. හොඳයි, අපි කතා බහ කරමින් සිටින්නේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි තෝරාපත් කරගන්නා අපේ නියෝජිතයා කොයි වගේ කෙනෙක්
විය යුතුද කියන කාරණය පිළිබඳව කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වන්නේ ඊට කලින් මා කැමතියි මේ පෙපරල් සංවිධානයේ මාර්තු 12 ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී ඔවුන්ගේ පූර්විකාවේ සඳහන් කර තිබූ එක් කාරණයක් මතක් කරන්නට මෙරට දේශපාලනයේ තීරණාත්මක සංදිස්ථානයකට පැමිණ සිටින මේ මොහොතේ අප යුතුකම සහ වගකීම වඩාත් පුළුල් පරාසයක් ඔස්සේ ගොනු කරමින් යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමෙහිලා සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට පෙළ ගැසීමයි කියන කාරණේ මා හිතන්නේ මේක පෙපරල් සංවිධානයේ විතර පොදු වෙච්ච කාරණයක් නොවේ මුළු මහත් රටේ ජනතාවටම පොදු වෙච්ච කාරණයක්. අපි කෙටි විරාමයක් ලබා ගන්නටයි සූදානම් වන්නේ.